මම අද ඔයගලන්ට කියලා දෙන්නේ මගේ spoken english video එකේ lesson 22 lesson 22 මම දැන් lesson 21 already I have done මම කරලා තියෙනවා ඒක follow කරන්න ඒවා ඔබට අමතක නම් ඔබ අලුතෙන් මට මගේ පාඩමාලාවට එකතු වෙන කෙනෙක් නම් මුලින් ඉඳන් මේ පාඩමාලාව පිළිවෙලකට බලන්න එතකොට ඉගෙන ගන්න පුළුවන් අද විශේෂ වැදගත් වචනයක් වෙනද වගේ මම කියලා දෙන්නේ look කියන ක්‍රියාපදයේ කොහොමද අපි spoken english වලදී පාවිච්චි කරන්නේ කියලා ඇත්තම look කියන ක්‍රියාපදයේ සාමාන්‍යයෙන් ගන්න ගොඩක් අය look කියන්නේ බලන්න කියන එකනේ look at the sky ඒ වගේ කිව්ව හැගෙනේ look at the flower ඉතින් ඒ තේරුම නෙමෙයි මම මේ කියන්නේ යන්නේ මම කියන්නේ යන්නේ අපි දැන් අපිට මෙන්න මේ විශේෂ තේරුමක් තියෙනවා අඟවනවා කියන තේරුම අඟවනවා කියන්නේ hint කරනවා කියන එක නෙමෙයි hint කරනවා කියන්නේ තඟවනවා කියන එකනේ එතකොට දැන් මේකෙත් අපි කියන්නේ යම් කිසි පෙනුමක් අඟවනවා කියන එකයි මේ වාගේ පෙනෙනවා කියන එකයි යම් කිසි පෙනුමක් අඟවනවා කියන අදහස කියන්නයි මම මේ අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ දැන් මෙන්න මේක විශේෂ තේරුමක් තියෙනවා දැන් මේ වගේ මෙතෙන්ට කර්තෘ යොදන්න පුළුවන් මේ වගේ මෙතෙන්ට ක්‍රියාපදය යොදන්න පුළුවන් ඊට පස්සේ මෙතෙන්ට විශේෂ වචනයක් හැම වෙලාවෙම දීලා තියෙනවා ඔයගලන්ට තේරෙනවා ඇති මේ වචන හැම එකක්ම නාම විශේෂණ වචන කියන්නම් යා නාම පදයක් විස්තර කරන්න පුළුවන් වචන තමයි මෙතන ලියලා තියෙන්නේ ඒ කියන්නේ adjectives තමයි මම ලියලා තියෙන්නේ happy tired fat small beautiful handsome මේ ඔක්කොම නාම විශේෂණ වචන දැන් happy කියන්නේ සතුටුයි tired මහන්සි fat දන්නවා small beautiful handsome කඩවස interesting ආසයි දෙන ප්‍රියජනක spacious කියන්නේ ඉඩ ඇති ඉඩ සහිත ඉඩ සහිත expensive කියන්නේ මිල අධික කනින් කියන්නේ කපටි which පොහසත් පුව දුප්පත් noise කියලා කියන්නේ noisy කියන වචනේ අය පිට ගන්න ඕන ශබ්දයේ ඇති noisy කියන්නේ ශබ්දයේ ඇති healthy කියන්නේ සෞඛ්‍ය සම්පන්නයි patient කියන්නේ ඉවසිලිවන්තයි කියන එකයි ඔන්න විශේෂ තේරුම මතක තියාගන්න ඉවසිලිවන්ත එකේ තේරුම අපිට ගන්න පුළුවන් එතකොට දැන් මෙන්න මේ වගේ නාම විශේෂණ පදයක් මේ column එකට අරගෙන ඒ කියන්නේ look වලින් පස්සේ දෙන වචනය මේකේ හැටියට නාම විශේෂණ පදයක් આવොත් තමයි අපිට මේ තේරුම ගන්න පුළුවන් ඊට පස්සේ ඒ කාලය ඉගෙනව පදයක් ඕන අපිට එකතු කරන්න පුළුවන් දැන් බලමු මේ වගේ වාක්‍ය ටිකක් හදන්න දැන් විශේෂයෙන් මතක තියාගන්න කර්තෘ බහුවචන වෙලාවට වර්තමාන කාලයේදී ක්‍රියාපදයකට එස්සෙන්නේ ඕන මතක තියාගන්න ඕන කර්තෘ ඒකවචන නම් අපි ඉස්සෙල්ලා සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් කරනකොට කළා කර්තෘ ඒකවචන නම් ක්‍රියාපදයකට වර්තමාන කාලයේදී එස් අකුර එනවා එස් ශබ්ද එනවා ඒ වගේම අතීත කාලයට ඒකවචන බහුවචන ප්‍රශ්නයක් නෑ අපිට මේ ඉඩී එනවා ඉතින් අපිට මේ විදිහට යොදන්න පුළුවන් දැන් ඒ වගේම මේ බලන්න දැන් මෙතන අපි වාක්‍ය කීපයක් හදලා බලමු I look making වචනය ගන්න පුළුවන් I look ඊට පස්සේ මේකින් ගැලපෙන වචනයක් ගමු I look fat ඒ මේකේ තේරුම වෙන්නේ මගේ අනික මහතයි වගේ නේද I look fat අන්නේ වගේ එහෙම නෑ I look fat ඒක දිහා වෙනස් කරන්නේ නේද I look handsome පිරිමි කෙනෙකුට නම් handsome දානවා දැන් I කියන එක නා girl කියන female කෙනෙක් නම් I look beautiful නේ මගේ පෙනුම ලස්සනයි නේද අන්නේ වගේ දැන් මෙහෙයි ඉතින් ඒ වගේම අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් singular එකක් දැන් he ගත්තොත් looks කියලා එන්න ඕන ඒක වචනනේ he looks දැයි කියන එකත් උත්තම පුරුෂයෙක් වචනේ වුණාට ඒක ගන්නෙ උත්තම පුරුෂ නිසා ක්‍රියාපදයකට එස් යොදන්නේ නැහැ මතක තියාගන්න ඕනේ ඒක. He looks කියලා අපිට කාගෙන හරි කියනකොට නම් ඕන ගුණාංගයක් ලේසියෙන් කියන්නේ. He looks handsome. ලස්සනයි නේද? He looks rich. ඔව් rich වගේ නේද? පොහොසත් වගේ. He looks rich කියලා මේ කියන වචනයක් ගත්ත හැකි නව්. දැන් නම් ඔහු දැන් නම් ඇඟ වෙන්නේ පෙනෙන්නේ රිච් වගේ කියලා. ඔව් නේද? ඉතින් අපිට මේ විදිහට වෙනස් කර හැකියි. ඔය වගේම it කියන එකක් ගන්න පුළුවන්. it කියන නම් present tense වලදී s එන්න ඕන. ඒක වචනයිනේ. it looks ඒකේ පෙනුම it looks කියලා මෙතනින් කැමති වචනයක් ගන්න පුළුවන්. it looks healthy ඌ නිරෝගී වගේ. it කියන්නේ ඒක ඌ කියන එකනේ. healthy it looks healthy කියලා අපිට මෙතනින් ගත්තා. It looks healthy today. අද නම් ඌ නිකන් නිරෝගී පාටක් තියනවා වෙනතර වගේ නෙමෙයි. It looks healthy today. වෙනස් කරා යකනේ මේ කියන විදියට
මේ වචන ඕන එකක් adjective එකක් ගන්න පුළුවන්. It looks expensive. Expensive කියන්නේ මිල අධිකයි. ඒකේ පෙනුම නම් ගණන් වගේ. It looks expensive. වෙනස් කර හැකිනේ. ඉතින් මේකේ past tense එකකට ගන්නවා නම් looked කියන එක අපිට පාවිච්චි කර හැකි. Father looked. මේ ඕන කර්තෘ කෙනෙක් ගන්න පුළුවන්. The man looked poor. මනුස්සයාගේ පෙනුම උනේ poor වගේ නේද? The man looked poor. දුප්පත් වගේ. ඒ මනුස්සයාගේ පෙනුම උනේ දුප්පත් වගේ. කියන්නේ දුප්පත් කෙනෙක් වගේ කියන එකයි අදහස. The man looked poor. Man looked poor yesterday නේ. ඒ මනුස්සයාගේ පෙනුම නම් ඊයේ දුප්පත් වගේ නේ අපිට පෙවුනේ නේද? Yesterday. ඉතින් මේ විදිහට කාල තුනටම ගන්න පුළුවන්. ඔයගලන්ට ඕන තරම් මේකේ වාක්‍ය හදන්න පුළුවන්. ඒ වගේම මේකේ negative එකත් අපිට කියන්න පුළුවන්. නැත යන අර්ථය don't පාවිච්චි කරන්න පුළුවන්. Singular ඒවට doesn't ගන්න පුළුවන්. ඒ වගේම අතීත කාලයට ඒවට didn't ගන්න පුළුවන්. මේ විදිහට පාවිච්චි කරන්න. හැබැයි අපි අතීත කාලයක පාවිච්චි කරනකොට මෙතන didn't අතීත කාලය වෙන නිසා මෙතෙන්ට ed අවශ්‍ය නැහැ. මෙතන doesn't වෙන නිසා ඒ શબ્දය මෙතේ શબ્දෙ මෙතෙන්ට යන නිසා මෙතෙන්ට s ඕනේ නැහැ අතීත කාලයේදී. මේ වර්තමාන කාලයේදී ක්‍රියාපදයේ doesn't s શબ્දෙ මෙතන තියෙන නිසා මෙතෙන්ට අවශ්‍ය නැහැ. මේක සාමාන්‍ය විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඕන එකක් ගත්ත හැකි. We don't look බහුවචනේ වල don't එක වචනේ වල doesn't අතීත කාලයේ ඕන එකට didn't. We don't look fat. අපි මහත නෑ වගේ නේද? We don't look fat now. මේකෙන් ප්‍රතිනය ගත්තා කියලා කියලා. We don't look fat now. දැන් අපි මහත නෑ වගේ නේද? පේන්නේ නෑ නේද? අන්න ඒකයි මේ අදහස් වෙන්නේ. හරි? ඒ වගේම සිංගියුලර් කරගන්න පුළුවන්. She doesn't look beautiful. ඒක ලස්සන නේද? ලස්සන වගේ පේන්නේ. She doesn't look beautiful. Beautiful. She doesn't look beautiful. Always. හැමතිස්සෙම ලස්සන නෑ වගේ පේන්නේ නේද? Always. මේ විදිහට වෙනස් කර හැකි always කියලා. She doesn't look beautiful always. ඉතින් දැන් අපිට මේ වගේ නැති යන අර්ථෙත් ගන්න පුළුවන්. ඒ වගේම මේ question එකත් අපිට ඕන විදිහට use කරන්න පුළුවන්. ඒකට අපි දාන්නේ question එකක් හදනවා නම් මෙතෙන්ට do දාන්න පුළුවන්. ඒ වගේම does දාන්න පුළුවන්. ඒ වගේම did දාන්න පුළුවන් අතීත කාලයට. ඒ වගේම නැති යන අර්ථෙ ගන්නත් පුළුවන්. මේක දානකොට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්ට ගන්න නැහැ නේ අපි. ඉතින් මේ විදිහට ගන්න පුළුවන්. Do you look? ප්‍රශ්නයක් හදනවා නම් do දානවා. බහුවචනේ වලට do you look කියලා හදන්න පුළුවන් නේද? මම මුල් කරලා තියනවා මගේ tenses කරනකොට මුලදී simple present tense, past tense කරනකොට do you look කියලා මෙතනින් adjective එකක් ගන්න පුළුවන්. Do you look අපිට ගමු handsome. ඔයා handsome වගේද පේන්නේ? Do you look handsome? කවුරු හරි කියනවා නම් handsome කියලා අපිට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. Handsome now then ඔයා handsome වගේද පේන්නේ? ඒ වගේම අපිට අහන්න පුළුවන් do I look handsome now? දැන් මං handsome වගේද පේන්නේ? අන්න වෙනස් කර හැකි නේද? ඒ වගේම singular එකට අපි ගන්න does. Does she look කියලා මෙතනින් ගන්න පුළුවන්. Does she look healthy? ඇයි නිරෝගී වගේද? Does she look healthy? Healthy now. දැන් ඇය නිරෝගී වගේද? වෙනස් කරන්න පුළුවන් මේ වගේ ඕනේ එකට question word එක දාන්නත් පුළුවන්. ඒ වගේම මේකට did දැම්ම දාන්නත් පුළුවන්. මේ බලන්න did දාන්න පුළුවන්. Did we look කියලා අපිට past tense question එකක් හදන්න පුළුවන්. Did we look කියලා මෙතනින් ගන්න ඕන වචනයක්. Did we look tired? අපේ පෙනුම tired වගේ වුණාද? ඉතින් question එකක් නේ හදන්නේ. Did we look tired last evening කියන්නේ මෙතන last evening කියන්නේ හවස කියන එක. ඊයේ හවස. Did we look tired last evening? Yesterday evening කියන එක. Did we look tired last evening? ඉතින් මෙතන ඕන වචනයක් ගන්න පුළුවන්.
Did we look tired in the morning? අපි උදේ tired වගේ වුණාද? පෙනුණාද එහෙම? අනේ අදහස ගන්න. ඉතින් මේකට අපි ඊට පස්සේ question word දාන්න පුළුවන්. ඒ වගේම මේකට question why who එකක් දාන්න පුළුවන්. මෙතන බලන්න. Why did we look tired last evening? ඇයි අපි පෙනුනේ ඔයාලට tired වගේ last evening? ඇයි අපි tired වගේ පෙනුනේ? වෙනස් කරාගෙන නේද? ඉතින් වෙනස් කරලා අපිට මේකේ question word සාහඳන හැටි මම වගේ ඉස්සෙල්ලා tenses පාඩම් වලදී කරලා තිනවා. එහෙනම් මගේ වීඩියෝ මාලාව හොඳට follow කරන්න. මුලින්ම follow කරනකොට මේක හරි ලේසියෙන් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. මේවායේ do, does, did ආවේ මොකද කියලා. ඒ වගේම question words ආවේ මොකද කියලා. ඒතකොට හොඳට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එවනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Good luck.